අනිවාගෙන දැන් තෙෂරියෙන් මල්ලිව දැම්මත් තමන් වාඩි වුණත් කොහොම වාඩි වුණත් තෙෂරියෙන් චෙක් එකක් දීලා සල්ලි ගන්න බැහැ. හැබැයි මේ ආණ්ඩුවේ සමහර මන්ත්‍රීවරු ඉන්නවා තමන්ගේ නමට ආණ්ඩුවෙන් චෙක් ලියාගත්ත කට්ටිය. එතකොට එහෙම ලිව්වොත් එමේ ඒක අහුවෙනවා. ඒක නිසා මොකක් හරි ව්‍යාපෘතියක් කරන්න ඕනේ. ඉතින් එහෙම ව්‍යාපෘතියක් කළා ඒ ව්‍යාපෘතියෙන් තමයි කීයක් හරි ගහගන්න ඕනේ. ඉතින් මේ විදිහට මේගොල්ලෝ ව්‍යාපෘති කරනවා. නමුත් ඒ ව්‍යාපෘති වලින් පළ ප්‍රයෝජනයක් නැහැ. ඊ පිළිද අපි ගියා හම්බන්තොට. හම්බන්තොට ගිහිල්ලා ඒක බලනකොට ඇත්තටම මාර දුකයි. හරිම දුකයි. ඒක කවදාකවත් හම්බ කරන්න බෑ. ඒක හම්බ කරන්න එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක්ම ඉන්න ඕනේ. මොකද එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් ආවොත් අපි දන්නවා කොහොමද මේ ඉකොනොමික හදන්නේ. මේකට විශ්වාසයක් තියෙනවා. පිටරට වලින් ඕන තරම් සල්ලි එනවා. මේ ඉකොනොමි එක නගන්න පුළුවන්. ඔගොල්ලන් අද මහන්සි වෙලා මොන ආර්ථිකය කඩාගෙන වැටුණත් ඔගොල්ලෝ දිනු වෙනවා. අපිට මොන ප්‍රශ්නේ දැම්මත් අපි අද කෙලින් ඉන්නවා. මම මේ අවස්ථාවේදී විශේෂයෙන් මම සතුටු වෙනවා. මේ මම දැක්ක එක දෙයක් මේ සෙවණ කළ ගත්තේ එකෙන් මම ඔයගලන් ඔක්කොටම කියනවා. එක දෙයක් ගැන මම සතුටු වෙනවා. මොකද දැන් සෙවණ කළ ගත්ත වෙලාවේ මගේ පුතා චමින්ද දැන් ඉගෙනගෙන ව්‍යාපාරي කරන්න පටන් ගත්ත විතරයි. දැන් ට්‍රේඩින් එක අතට අරගත්තා. අතට අරගෙන දැන් මේක කරගෙන යනකොට දැන් මේ සෙවණ කළ ප්‍රශ්න ආපු වෙලාවේ දැන් එයාට ඒක ඔළුවට ලොකු ප්‍රශ්නයක්. ඒ ඔළුවට ලොකු ප්‍රශ්නයක් වෙනා ඉන්නකොට දැන් අපේ ජනාධිපතිතුමාව හම්බෙන්න යන්න කියලා කියනකොට මම කොහොම මට නම් යන්න බැහැ කියලා. නමුත් දැන් පුතාගේ ඉල්ලීම පිට අනික් කට්ටියගේ ඉල්ලීම පිට ඇත්තටම මම ගියා. මම දන්නවා වැඩක් වෙන්නේ නැහැ කියලා මම ගියා. ඊට පස්සේ ඇවිල්ලා මේ රටේ ඉන්නවට වඩා හොඳයි මම පිටරට රස්සාවක් හොයාගෙන යන්නේ කිව්වා. බොහොම හිත කැඩිලා තිබ්බේ. ඊට පස්සේ එදා මේ පනත පාස් කරන දවසේ මම පුතයි පාර්ලිමේන්තුවට ගියා. පාර්ලිමේන්තුවට ගිහිල්ලා මේ පාර්ලිමේන්තුවේදී දැන් අපි බැසිල් රාජපක්ෂ ඇමතිතුමා ඉතින් ලොකු කතාවක් කරලා කිව්වා මම මේ සෙවණ ගැන කතා කරනවා. නමුත් අපේ පවුලත් එක්ක බොහොම හිතවත් නිසා මම මේක ගැන කතා කරන්නේ නැහැ කියනකොට අනුමගමගේ මන්ත්‍රීතුමිය කිව්වා නෑ නෑ එහෙම වුණොත් වැරදි වැටහීමක් වෙන්න පුළුවන් ඒක නිසා කියන්නේ කියලා. ඉතින් පටන් අරගෙන කියලා කිව්වා මේ අපි බදු ගෙවල නැහැ කියලා. මම මේ අවස්ථාවේදී කියනවා මේ බැසිල් රාජපක්ෂ මහත්මයා මුළු ජීවිත කාලෙම ගෙවලා තියෙන බදු ටික එකතු කරොත් එහෙම අපි මම හිතන්නේ ආණ්ඩුවට බදු ගෙවනවා මාසෙක ඊට වඩා. ලංකාවේම බදු ගෙවන ගැට්ටි ගත්තොත් එහෙම අපි මම හිතන්නේ බදු ගෙවන එක මම හිතන්නේ පළවෙනි 100ට අපි අයිති වෙනවා. මේ අපිට කියන්නේ අපි බදු ගෙවන්නේ. එතකොට මේ ආකාරයට පාර්ලිමේන්තුවේ ඕන දෙයක් කියන්න පුළුවන්. ඒක නිසා ඕන දෙයක් කියන්න පුළුවන් නඩු ගන්න බැහැ. මේ විදිහට අපේ චරිතය දූෂණය කර කසිප්පුවා දෙනවා. මම බෞද්ධයෙක් හැටියට මම කැමති නෑ අරක්කු ව්‍යාපාරේ වෙළඳන් කරන්න. අපි ස්පිරිට් හදනවා ආණ්ඩුවත් ඇදුවා ස්පිරිට් සීනි හදලා ස්පිරිට් හදන්න නැතුව මේ ව්‍යාපාරේ කරන්න පුළුවන් කමක් නෑ. ආණ්ඩුව මිලියන 2.2ක් හදලා තිබ්බා. අපි 2011 අවුරුද්දේ මිලියන 2.5ක් හදලා තිබ්බා. එතකොට ටෙලිවිෂන් එකේ කිව්වා අපි මේ කසිප්පු කාරයෝ හැටියට කිව්වා. නමුත් මම ඊට පස්සේ පොඩි අධ්‍යයනයක් කරා. අධ්‍යයනය කළ බලනකොට ලංකාවේ තියෙන බාර් වලින් 85% තියෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අයිතිය එක එක්කෙනාගේ නමට කරාට. හැබැයි එක්සත් ජාතික පක්ෂයේ කට්ටියක ඇති නෙමෙයි. කොහොම ආණ්ඩුවේ කට්ටියක තමයි වැඩිපුර තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට රට දෙකක් කිව්වා මේව කරා. ඉතින් කෙසේ වෙතත් මම සතුටු වුණේ ඒ ටික කියනකොට අපි පුතා දැන් මේ පාර්ලිමේන්තුවේ ඉන්නේ නැතුව ආන් යන්න මම කිව්වා පුතා මේක අහන් ඉන්න. මේ කියන වචනයක් වචනයක් පාසා මගේ හිතට ශක්තියක් එනවා. මගේ ඇඟට ශක්තියක් එනවා. මේක කතාව අහගෙන ඉන්නකොට මගේ අර හිත දුර්වලලා තිබුණු සම්පූර්ණ ගතිය නැති වෙලා මගේ හිතට ශක්තියක් ආවා. මම මෙතනින් ගොඩ එනවා.
මම මීට වඩා දෙයක් කරලා පෙන්වනවා කියලා. ඒ නිසා මම ඔයගලන් හැමෝටම කියනවා ව්‍යාපාරයක් කඩාගෙන වැටෙන්න පුළුවන් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් ඒ ප්‍රශ්න ඇති වුණු වෙලාවට කවදාක්වත් පසුබට වෙන්න එපා. ප්‍රශ්නේ කොහොමද ඉස්සරහට යන්නේ කියලා කල්පනා කරන්න. මිනිස්සුන්ට ප්‍රශ්න ඇති වෙන්නේ ඒ ප්‍රශ්න වලට මුහුණ දෙන්න ඒ ශක්තිය අපේ ගාව තියෙනවා. ඒක නිසා ආර්ථිකය කඩාගෙන වැටෙනවා. 2014 අපි ඉවර වෙන්නේ ඉස්සෙල්ලා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් අනිවාර්යයෙන්ම අපි හදනවා. එතකන් මේ අවුරුද්ද වෙනකොට ආර්ථිකය කඩාගෙන වැටේ ඕගලන්ට අමාරු වෙයි. හැබැයි ඒ අමාරු වෙනකොට ආර්ථිකය කඩාගෙන වැටෙනවත් ඕගලන්ට අවස්ථා තියෙන්න පුළුවන් ඕගලන්ට දියුම් වෙන්න. ඒක නිසා ඒකත් කල්පනා කරන්න හිතා ධෛර්යය කරගන්න එපා. ඉස්සරහට යන්න ව්‍යාපාරික කටියට ඒ ශක්තිය උගලංගාව අනිවාර්යයෙන්ම තියෙනවා. ඒ ශක්තියෙන් ප්‍රයෝජන අරගෙන දියුණු වෙන්න ඔගලන් ඔක්කොටම ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරමින් විශේෂයෙන්ම මේ අවස්ථාවට සහභාගී වුණු රණී වික්‍රමසිංහ අපේ නායකතුමාට ඒ වගේම අනිකුත් අපේ හිතවතුන්ට ඒ වගේම අපේ ව්‍යාපාරයට උදව් කරන අපේ බඩු විතුනන මොකද අපේ දියුණුව ඕගොල්ලෝගේ දියුණුව දෙකම එකට යන්නේ. ඒ වගේම අපිට මුල්‍ය මේ වශයෙන් උදව් කරන බැංකුවල ඉන්න නිලධාරී මහත්වරුන්ට මගේ ගෞරවයේ ස්තුතිය පුද කරමින් දිගින් දිගටම ණය සමූහ ව්‍යාපාරයේ දියුණුවට තමුන්නාන්සිලාගේ අතහිත අපිට දෙන්නට කියලා ඉල්ලමින් තමුන්නාන්සිලාගේ දියුණුවත් අපිත් එක්කම එකට දියුණු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ඔක්කොටම බුදු සරණ පතමි මම නවතිනවා ස්තුතියි.